Hello, I am Otama. Welcome to the Piligan. This is my online games. I am an interesting platform. I am a very good player. I am offline games. In the other video game, I am going to internet connection. I am going to play offline playground. So, I am going to play Android, iOS games. Games පහළවෙම download link මං description එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් අපි video එකට ගිහිල්ලාම බලමු මොනවද මේ games 15 කියලා. ලිටගේ පාලොචන game එක තමයි MMA Fighting Clash කියන්නේ. Out of the corner, a big martial artist holding a professional record. ඉතින් මේ ගේම් එකක් ගොඩක්ම ඉන්ටරෙස්ටිං ඇක්ෂන් MMA ෆයිටින් ගේම් එකක්. මේක අපිට හැමෙන්නේ ප්‍රතිවාදී MMA ෆයිටර්ස්ලාත් එක්ක ෆයිට් කරන්න තමයි තියෙන්නේ. ඔයාගේ ෆයිටින් ස්කිල්ස්, පවර්ස් වගේ දේවල් අප්ග්‍රේඩ් කරලා මේක අපිට ක්වික් ෆයිට්, ටූර්නමන්ට්, කම්පිටිටිව් මල්ටිප්ලේයර් වගේ ගේම් මොඩ් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම යුනික් MMA ෆයිටර්ස්ලා ගොඩක් වගේම ගේම් එකේ ග්‍රැෆික්ස් එහෙමත් ගොඩක් හොඳයි. ඒ වගේම කන්ට්‍රෝලර්ස් උනත් මාරම ඩීසන්ට් ප්ලේ කරලාම බලන්න. ලිටගේ 14 වෙනි ගේම් එක තමයි ද වෝකින්ග් සොම්බි 2 කියන්නේ. මේ ගේම් එක සොම්බි තීම් එකක් එක්ක යන සර්වයිවල් ඇක්ෂන් සොම්බි ගේම් එකක්. ඉතින් අපිට මේ අපෝකලිප්ටික් වර්ල්ඩ් එකේ හම්බෙන සොම්බි ගායිස්ලා කිල් කරලා ගේම් එකේ මිෂන්ස් ඉස්සරහට ප්ලේ කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ ස්ටෝරි එකක් තියෙන සොම්බි ෂූටින් ගේම් එකක්. මේක අපිට ගොඩක්ම ලස්සන කාටුන් ක්වොලිටි ග්‍රැෆික්ස් වගේම ගොඩක්ම අමේසින් සවුන්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම පිස්ටල්, ෂොට්ගන්, මැෂින් ගන් වගේ අමේසින් ගන් මොඩල් ගොඩක් බලා ගන්න පුළුවන් සොම්බි ෂූටර් ගේම් එකක්. ප්ලේ කරලාම බලන්න. ලිටගේ 13 වෙනි ගේම් එක තමයි ඩ්‍රැගන් සේල් කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් ඉන්ටරෙස්ටිං ඇක්ෂන් සිමියුලේෂන් ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන 100ක ඇතුලේ වෝෂිප් එකක බැටල් කරන්න තමයි තියෙන්නේ. ඩ්‍රැගන්ස්ලාත් එකතු කරගෙන මේ ගේම් එක අපිට ගොඩක් හොඳ අවුට්ස්ටෑන්ඩින් ග්‍රැෆික් ක්වොලිටි එකක් වගේම යුනික් බැටල් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට මේ වෝෂිප්ස් අප්ග්‍රේඩ් කරගෙන වෙපන්ස් ක්‍රියේට් කරලා ඩ්‍රැගන්ස්ලාගේ ලෙවල් අප් කරලා බැටල්ස් වින් කරන්න පුළුවන්. ඉතින් වෝ ගේම්ස් ප්ලේ කරන උනම් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න වෙනස්ම ගේම් එකක්. ලිටගේ 12 වෙනි ගේම් එක තමයි Rise of Survival කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් හොඳ ස්ටෝරි එකක් තියෙන zombie survival shooter game එකක්. ඉතින් අපිට මේ zombie city එක ඇතුලේ හම්බෙන zombiesලා kill කරලා මේ නගරය ආරක්ෂා කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ zombie shooter game එකක්. මේක අපිට unique sound effect ගොඩක් වගේම shotgun, rifle, machine gun, mortars වගේ amazing gun model ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් ප්ලේ කරලා බලන්න ගොඩක් හොඳ zombie shooter game එකක්. ලිටගේ 11 වෙනි ගේම් එක තමයි NAS Estradas Do Brazil කියන්නේ. මේ ගේම් එක open world category එකෙන් යන ගොඩක් හොඳ driving simulator game එකක්. ඉතින් අපිට මේ බ්‍රසීල් සිටි එක ඇතුලේ හම්බෙන vehicle drive කරලා vehicle එකතු කරලා game එකේ එක එක විදිහේ delivery missions play කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් හොඳ open world driving simulator game එකක්. මේ ගේම් එකේ අපිට ගොඩක් ලොකු open world map එකක් වගේම day and night circle එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම SUV, sport car, minivan, ambulance වගේ vehicle model ගොඩක් බලා ගන්න පුළුවන් open world game එකක්. ඉතින් අනිවාර්යයෙන්ම play කරලා බලන්න ගොඩක් හොඳ driving simulator game එකක්. ලිටගේ 10 වෙනි ගේම් එක තමයි only bay demo කියන්නේ. මේ ගේම් එකත් ඉන්ටරෙස්ටිං වගේම ගොඩක්ම හිතලා ප්ලේ කරන්න පුළුවන් ඇඩ්වෙන්චර් ටයිප් එක යන ගේම් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මේක අපිට හිර වෙන තැන් හොයාගෙන යුනික් පසල්ස් වගේ දේවල් විසඳන එක තමයි කරන්න තියෙන්නේ. මේ ගේම් එකෙත් අපිට ගොඩක් හොඳ ග්‍රැෆික්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ඉන්ටරෙස්ටිං ස්ටෝරි ටයිප් එකක් තියෙන ගේම් එකක්. අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. ලිටගේ 9 වෙනි ගේම් එක තමයි ජේවිල් 4 කියන්නේ. ඉතින් මේ ගේම් එක සුපිරිම ස්ටෝරි බේස් zombie shooter game එකක්. ඉතින් අපිට මේ සයිබර් වර්ල්ඩ් එකේ හම්බෙන මොන්ස්ටර් zombiesලා kill කරන්න තමයි තියෙන්නේ. guns, weapons වගේ items එකතු කරගෙන
මේ ගේම් එක අපිට ප්‍රධාන ඒරියාස් හතක් වගේම සුපිරිම ඔටෝ ෆයරින්ග් මෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම amazing weapons වගේම මේ ගේම් එකෙත් අපිට ගොඩක් හොඳ graphic quality එකක් බලා ගන්න පුළුවන්. PC game එකක වගේම ඒ වගේම unique sound effect ගොඩක් බලා ගන්න පුළුවන් ගේම් එකක්. try කරලම බලන්න. ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක තමයි cat simulator කියන්නේ. මේ ගේම් එකත් play කරන්න පුළුවන් ගොඩක්ම fun animal simulation game එකක්. ඉතින් අපිට මේකේ හම්බෙන්නේ එක එක විදිහේ fun missions play කරන්න තමයි තියෙන්නේ. unique cat ලා collect කරගෙන. ඉතින් ගොඩක්ම interesting cat simulator game එකක්. මේ ගේම් එකෙත් අපිට ගොඩක් හොඳ මට්ටමේ graphics වගේම fun challenges ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් play කරලා බලන්න මතක ඇතුව ගොඩක් හොඳ ගේම් එකක්. ලිටේකේ 7 වෙනි ගේම් එක තමයි Shadow Assassin කියන්නේ. ඉතින් මේ ගේම් එකත් ගොඩක්ම interesting action platformer RPG ගේම් එකක්. ඉතින් මේක අපිට හම්බෙන ninja enemies ලා kill කරලා උගුල් වගේ දේවල් මගහැරගෙන ගේම් එකේ missions complete කරන්න තමයි තියෙන්නේ. මේක අපිට amazing levels ගොඩක් වගේම big boss enemies ලාත් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක්ම smooth control system එකක් තියෙන සුපිරිම 2D graphic quality එකක් තියෙන ගේම් එකක් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක තමයි hard racing කියන්නේ. ඉතින් මේ ගේම් එකත් offline play කරන්න පුළුවන් car racing game එකක්. මේක අපිට හම්බෙන එක එක විදිහේ racing missions play කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට 1 vs 1 time trial multiplayer racing වගේ fun missions ගොඩක් වගේම amazing sport car model ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම මේ vehicle අපිටම ගැලපෙන විදිහට customize කරගන්නත් පුළුවන්. ඉතින් racing game play කරනවා නම් play කරලම් බලන්න ගොඩක් හොඳ car racing game එකක්. ලිස්ට් එකේ 5 වෙනි ගේම් එක තමයි Apple Night Dungeons කියන්නේ. මේ ගේම් එක action role playing game එකක්. ඉතින් අපිට මේ pixel world එක ඇතුලේ travel කරලා coins, apples collect කරලා ඒ වගේම enemies ලා hunt කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක්ම ලස්සන 2D platformer game එකක්. මේක අපිට එක එක විදිහේ උගුල්, monsters ලා ඒ වගේම unique ප්‍රහේලිකා ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් ගොඩක් challenging වගේම play කරන්න පුළුවන් ගොඩක්ම simple game එකක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ලිචගේ 4 වෙනි ගේම් එක තමයි Big Hit Football 23 කියන්නේ. ඉතින් මේ ගේම් එකත් offline play කරන්න පුළුවන් ගොඩක්ම fun action football game එකක්. මේක අපිට හම්බෙන බෝල් එක මේ විදිහට වාගේ ඉස්සරහට හම්බෙන ප්ලේස් ලාගෙන් බේරගෙන කොහොම හරි කරලා ගෝල් එක වෙනකන් අරන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මං උනත් play කරන්න කැමති ගොඩක්ම fun game එකක්. මේ ගේම් එක අපිට ප්‍රධාන ගේම් ප්ලේයර් මොඩ් දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක්ම amazing graphics වගේම ගොඩක්ම easy controllers බලා ගන්න පුළුවන් ගේම් එකක්. අනිවාර්යයෙන්ම play කරලා බලන්න. ලිචගේ 3 වෙනි ගේම් එක තමයි Drive RS කියන්නේ. මේ ගේම් එකත් open world car racing game එකක්. ඉතින් මේක අපිට හම්බෙන time lapse 1 vs 1 multiplayer racing වගේ එක එක විදිහේ different racing missions play කරන්න තමයි තියෙන්නේ. මේක අපිට ගොඩක් ලොකු open world map එකක් වගේම realistic weather system එකක්, day and night cycle එකක්, AI traffic system එකක් වගේ game features ගොඩක් බලා ගන්න හම්බෙනවා. ඉතින් Forza Horizon game එකට ගොඩක්ම සමාන style එකක් තියෙන game එකක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ලිස්ට් එකේ 2 වෙනි ගේම් එක තමයි Brotato කියන්නේ. මේ ගේම් එකත් ගොඩක් fun top down arena shooter roguelike game එකක්. ඉතින් ඔයාලට මේ Brotato character-ව control කරලා ඉස්සරහට හම්බෙන enemies ලාට shoot කරලා waves complete කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට ප්‍රධාන weapon type 6ක් වගේම easy combat system එකක් බලා ගන්න හම්බෙනවා. ඒ වගේම ගොඩක්ම simple controllers වගේම decent graphic quality එකක් බලා ගන්න පුළුවන් මාරම fun game එකක්. ලිස්ටේගේ පළවෙනි ගේම් එක තමයි My Time at Portia කියන්නේ. මේ ගේම් එක ගොඩක්ම ලස්සන story එකක් එක්ක යන open world RPG game එකක්.
ඉතින් අපිට මේ ෆැන්ටසි අයිලන්ඩ් එකේ ට්‍රැවල් කරලා ෆුඩ්ස්, වැලියුබල් අයිටම්ස් වගේ රිසෝර්සස් එකතු කරලා සර්වයිව් වෙලා චැලෙන්ජස් කම්ප්ලීට් කරන්න තමයි තියෙන්නේ. මේ ගේම් එක අපිට ගොඩක් හොඳ ක්‍රාෆ්ට් ඇන්ඩ් බිල්ඩ් සිස්ටම් එකක් වගේම කාටුන් ඩිසයින් ග්‍රැෆික් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ලොකු ඕපන් වර්ල්ඩ් මැප් එකක් තියෙන ගේම් එකක්. ඉතින් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං සර්වයිවල් RPG ගේම් එකක් ප්ලේ කරලම බලන්න. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් සුපිරිම Android, iOS මොබයිල් ගේම්ස් 15ක් ගැන. ඉතින් වීඩියෝ ගොඩට මතකදෝ ලයික් කරන්න, ඒ වගේම ගේම් ගෝයල් කියන චැනල් එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ වීඩියෝස් හැමෝටම කලින් ඉස්සරහටත් ඔයගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.